ආයුබෝවන් ඔයේ පුතේ අද SL 98 YouTube නාලිකාවෙන් අපි කතා කරන්න යන්නේ 6 ශ්‍රේණියේ ඉඳලා 9 ශ්‍රේණිය දක්වා එන කල්ම අපිට ප්‍රකාශන චිත්‍රවලට අඳින්න පුරුදු වෙන්න ඕනේ සත්ව රූප කොහොමද අඳින්නේ කියලා දෙන්න පරිසරයේ අපි දකින විවිධ සත්තුන්ට පුතේ ඒගොල්ලන්ටම ආවේනික විවිධ හැඩතල තියෙනවා අපි ඒ සත්තුන්ව පින්තූරයකට ගේන්න කලින් අපි එයාලගේ අන්නේ ලක්ෂණ මොනවද කියලා පැහැදිලිව අඳුරගන්න ඕනේ මේ වීඩියෝ එකෙන් මම දුවල පුතාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපි අලියෙක් අඳින්නේ කියලා පුතේ අපි ඉස්සර වෙලාම අලියෙක් අඳිනකොට එයාගේ ජාමිතික හැඩතල තල කොහොමද තියෙන්නේ කියලා දැනගන්න ඕනේ. හරියට අපි 3 වසරේදී ඇඳා වගේ අලියාගේ මූලික ලක්ෂණ ටික ඇඳගෙන අපි ඊට පස්සේ ක්‍රමයෙන් අලියාව පුරවගෙන යන්න පටන් ගමු. ඉස්සර වෙලාම පුතේ මෙන්න මේ විදිහට අලියාගේ හිස කොටස අපි එලිප්සාකාර හැඩයකින් ඇඳ ගන්නවා ඊට පස්සේ අලියාගේ බඩ කොටසත් මෙන්න මේ විදිහට එලිප්සාකාර හැඩයකින් ඇඳ ගන්නවා ඊට පස්සේ අලියාට මෙන්න මෙහෙම හොඬ වැලක් එන්න ඕනි කියලා ඔයාලා සලකුණු කර ගන්නවා කකුල් හතරත් මේ විදිහට ලකුණු කරනවා ඊට පස්සේ පුතේ අපි අලියාගේ නැට්ටත් මෙන්න මේ විදියට සලකුණු කරලා අලියා කියන සතාගේ ජාමිතික රූපය සකස් කර ගන්නවා ඊට පස්සේ පුතේ අපි මේ සකස් කරගත්ත ජාමිතික රූපය මත පැන්සලෙන් අපි මේ අලියාගේ ස්වභාවික ලක්ෂණ මතු කර ගන්නවා දැන් පුතේ ඔයාලා රැඳගත්ත අලියාගේ ජාමිතික හැඩ ටික දිහා බලාගෙන අපේ ආගේ ස්වභාවික හැඩ එකතු කරන්නයි යන්නේ. එතකොට පුතේ ඔයාලා දැනගන්න ඕනේ අලියාගේ කකුල අපි මෙහෙම ඇඳලා තිබුණාට එයාගේ කකුල අපි එන්න ඕනේ ස්වභාවික විදිහට කියලා මෙන්න මෙහෙම ලස්සනට කකුලක් අපි ඇඳගන්න. අලියාගේ කකුල පුතේ වංගෙඩියක් වගේනේ අපි අඳින්න ඕනේ. අන්න ඒ විදිහට තමයි අපි අලියාගේ ස්වභාවික ලක්ෂණ මතු කරනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ පුතේ මේ පිටදේව ඉහා පැත්තේ තියෙන කකුල අපිට පේන්නේ නැහනේ. ඒක නිසා අපි හිතනවා එයා කකුල නවාගෙන ඉන්නවා කියලා. මෙන්න මෙහෙම කරලා ලස්සනට එයාගේ අනිත් කකුලත් පුතේ අපි ඇඳ ගන්නවා. පිටිපස්සේ කකුල් දෙකට එනකොට පුතේ මේ අලියාගේ පිටිපස්සේ පේන කකුල මාංශ පේශියට සම්බන්ධ වෙලා නේද තියෙන්නේ ඒක නිසා පුතේ අපි මෙන්න මේ සතාගේ පිටිපස්සේ කකුල් දෙක අඳිනකොට අපිට පේන කකුල මාංශ පේශියක සම්බන්ධ කරලා තමයි අඳින්න ඕනේ ඊට පස්සේ පුතේ අපි මේ අලියාගේ නැට්ට මෙන්න මේ විදියට ඇඳ ගන්න ඕනේ. අලියාගේ නැට්ට ඇඳගෙන අලියාගේ ඇඟ පිට ඔන්න ඔය විදියට ඇඳගෙන යන්න ඕනේ. ඇඳගෙන ගිහිල්ලා බෙල්ල ගාවින් චුට්ටක් අන්නේම අලියාගේ හිස ඔසවන්න ඕනේ. පුතේ මේ අලියාගේ මෙන්න මේ ස්ථානයට අපි කියනවා පුතේ කුම්බස්තලය කියලා. අන්න එතනින් අපි හොඬ වැල අඳිනකොට චුට්ටක් කවාකාරව ගන්න ඕනේ. ඒක අනිවාර්යෙන්ම පුතාලා මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ පුතේ අපි මෙයාගේ හොඬ වැල ඇඳලා ඊට පස්සේ අපි මෙයාගේ කට ඇඳලා මෙන්න මෙහෙම මෙයාව සම්පූර්ණ කරගන්නවා. ඊට පස්සේ පුතේ අලියාගේ කන ඕගොල්ලෝ දන්නවා කුල්ලක් වගේ ලොකුවට ලස්සනට අඳින්න ඕනේ කියලා.
ඊට පස්සේ පුතේ අපි අර කලින්ම ඇඳගත්ත තුන මාසේ ළමයේගේ වගේ ජාමිතික රූපේ අපි මකලා ඉවත් කර ගන්නවා අපේ ස්වභාවික අලියාගේ පින්තූරේ මතු කර ගැනීම සඳහා වෙනස් හැඩයකට කොහොමද අපි අලියෙක් ඇඳගන්නේ කියලා පුතේ අර කලින් වගේම තමයි අපි ජාමිතික විදිහට ඉස්සර වෙලාම ඇඳ ගන්නවා අලියෙක් ඉස්සරහා හැරිලා ඉන්නකොට ඒ අලියාගේ ඉලිප්ස් ආකාර හැඩේ අපි මෙන්න මේ විදිහට ලොකුවට ඇඳ ගන්නවා ඒ තමයි අලියාගේ බඩ දැන් අපි ඔන්න අඳිනවා පුතේ අලියාගේ හිස කොටස පොඩි ඉලිප්ස් ආකාර හැඩයකින් ඔන්න අලියාගේ හොඬ වැල දැම්මා අලියාගේ කන කන් දෙක තියෙනවා කියලා අපි පෙන්නනවා ඊට පස්සේ ඔන්න පුතේ අපේ අලියාගේ කකුල් හතර පෙන්නනවා අපි මෙන්න මේ විදිහට අපි අලියාට නැට්ටක් තියෙනවා කියලාත් මෙන්න මෙහෙම පෙන්නනවා දැන් පුතේ ඔන්න තියෙනවා අපි තුන වසරේදී ඇඳගත්ත අපේ චිත්‍රේ දැන් අපි බලමු මෙන්න මේ අපි ඇඳගත්ත ජාමිතික ඇඩතලය මතින් කොහොමද අපි ස්වභාවික අලියෙක් මතු කරගන්නේ කියලා මේ කලින් වගේම තමයි පුතේ අපි අලියාගේ කකුල් පිහිටන විදිහ අත් පිහිටන විදිහ ඒ වගේම අලියාගේ හිස පිහිටන විදිහ මෙන්න මේ විදිහට හිතලා ඇඳගන්නවා එහෙම ඇඳගන්න නම් පුතේ ඕගොල්ලොන්ට අලියෙකුගේ ශරීරයේ තියෙන ලක්ෂණ ගැන විශේෂ කුසලතාවයක් හිතේ තියෙන්න ඕනේ. ඒක නිසා මගේ පුතාලා මෙන්න මේ පින්තූරේ පුරුදු වෙන්න කලින් අලියා කියන සතාගේ කන් දෙක පිහිටන විදිය, කකුල් හතර පිහිටන විදිය, ඇස් පිහිටන විදිය පිළිබඳ හොඳ අවබෝධයක් රූප සටහන් මාර්ගයෙන් හරි ලබාගෙන අඳින්න පටන් ගන්න ඕනේ. අපි දැන් බලමු පුතේ මෙන්න මේ අපි ඇඳගත් අලියාව කොහොමද ඔයිල් පැස්ටල් මාධ්‍යෙන් පාට කරන්නේ මම මේ අලියාව ආද පාට කරන්න ගත්තේ පුතේ කළු පාටයි තද දුඹුරු පාටයි ලා දුඹුරු පාටයි සුදු පාටයි කියන වර්ණ හතර පුතාලත් මෙන්න මේ විදිහට අලියෙක් ඇඳගෙන මෙන්න මේ පාට හතර තෝරගෙන මම පාට කරනවා වගේ මාත් එක්ක ලස්සනට මේ අලියව පාට කරමු ඔයිල් පැස්ටල් වලින් පාට කරනකොට පුතාලා දන්නවා මෙන්න මේ විදියට අපි ෂේඩ් කරගන්න ඕනේ කලර්ස්. එතකොට තමයි පුතේ අලියාගේ ස්වභාවික පෙනුම ඇවිල්ලා ලස්සනට අපේ පින්තූරේ සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ.